කොහමරි මාස 3ක් යනකන් තාත්තගෙන් කිසිම ආරංචියක් නැතුව හිටියා. අම්මා ඇඬුවා සෑහෙන්න හැමතැනම හෙව්වා කරා. ඉතින් ඒක ලොකු අමහිරි අත්දැකීමක්. තරු දෙන්න අරව දෙන්න මේවා දෙන්න කියලා වෙනම නර්තනයක් ඒක. මනස නිදහස් කරගන්න ඒ දේ කරලා වෙන්නේ නැති. තමන්ගේ අනන්‍යතාවය රැකගන්න ඔබට ප්‍රතික්ෂේප කරන්න පුළුවන් ශක්තියක් තියෙනවා. ඇඳුම් නිසා මට මග ඇරුණ නිර්මාණ තියෙනවා. මට කොච්චර ගාණක් දෙනවා කිව්වත් මම මගේ ප්‍රතිපත්තිය කඩන්නේ නැහැ මේ ෆීල්ඩ් එක තුල. අපේ පක්ෂේ සමාජිකයෙක් වෙන්න අපි වෙනුවෙන් පෙනී ඉන්න. ලෝකේ තියෙන හැම සැම සම්පතක්ම දෙනවා කිව්වත් දේශපාලනයට නම් ගෑවෙන්නේවත් නැහැ. ඇය කොණ්ඩේ දිගට දාලා හැම උදේම එනවා. පාට පාට මල් වැටිච්ච සාරි අඳිනවා. පොත් මිටියයි කුඩේ යතේ නෑ වරදින්නේ. එයාට අපි ටීචර් කියලායි අමතන්නේ. ටෙලිනාට්‍ය ශාස්ත්‍රයේ මෑත කාලේ ජනප්‍රියතම ටීචර්, ජනප්‍රියතම ගුරුවරිය දමිත්‍රි සුබසිංහ. ආයිබෝවන්. ආයිබෝවන්. ඇත්තටම කවුද දමිත්‍රි කියන්නේ? හා දමිත්‍රි කියන්නේ සරලවම කිව්වොත් සතුටින් ජීවත් වෙන්න කැමති කෙනෙක්. හැම මොහොතෙම සතුටින් ඉන්න කැමති කෙනෙක්. සරලයි ගොඩක්. ටිකක් අහිංසකයි කියලා කට්ටිය කියනවා. බලාපොරොත්තු තියාගෙන ඉතින් බලාපොරොත්තු වලට යන කෙනෙක්. දමිත්‍රි කියලා තියෙන අර වෙනසීමට මුලයි මුලාමතක වීම කියලා. ඒකින්ද මුලින්ම අපි මුල මතක් කරමු දමිත්‍රි. අනිවාර්යයෙන්ම. මම මුලින්ම මතක් කරන්න ඕන දේ තමයි මදුක මගේ පාසල. මොකද පාසල කියලා කියන්නේ හැමෝගෙම පළවෙනි ස්ථානය. ඉතින් මම පාසල් ගියේ කොළඹ ශාන්ත පවුල බාලිකා විද්‍යාලයට. අවුරුදු 13ක්ම ශාන්ත පවුල බාලිකා විද්‍යාලය තමයි ඉගෙන ගත්තේ. ඒකෙන් දැන් ජීවිතේට ලැබුණ පන්නරේ අතිවිශාලයි. මොකද පාසල් ජීවිතේ මට achievements තියෙනවා. මම ලබාගත්තු දේවල් තියෙනවා. ඇත්තටම පොඩි කාලේ ඉඳන් මට ඕන උනේ මදුක ඕල් රවුන්ඩ් කෙනෙක් වෙන්න. මං හරි ආසයි ඒකට. දැන් ඉස්කෝලේ ගත්තොත් එහෙම ඉගෙන ගැනීමට අමතරව, ඒ කියන්නේ ඕ ලෙවල්ස් වලට මම ඒ නමයක් ගන්නවා. ඕ ලෙවල්ස් වලට ඒ නමයක් ගන්නවා. ඊට පස්සේ 2013 2014 වර්ෂවල පාසලේ උපප්‍රධාන ශිෂ්‍ය නායිකාව වෙනවා. ඕ ලෙවල්ස් වලට ඒ නමක් ගත්ත නිසා මම හිතනවා මම ගණිත අංශය හදාරනවා කියලා. අර එහෙම දෙයක් තියෙනවනේ. ඒල ඉහළ ප්‍රතිඵලයක් ගත්තම කරන්න ඕනේ කියලා. ඉතින් ඒකට ගණිතංශය හදාරනවා කියලා ඉඳලා පස්සේ ආයිත් ඒ තීරණය වෙනස් වෙනවා. තාත්තා කැමති වෙනවා ගණිතංශයෙන් ඉස්සරහට යනවට. පැති තුනක් තිබ්බා. මම ගණිතංශයෙන් කැමති වුණා. තාත්තා කිව්වේ කොමර්ස් කරන්න. අම්මා කිව්වේ ආර්ට්ස් කරන්න. දැන් ඔය තාත්තා කැමති වෙන්නේ මොකද විශේෂ හේතුවක් තිබුණාද? හේතුවක් තිබ්බා. මොකද තාත්තා ගණිතංශයෙන් තමයි උසස් පෙළ හදාරලා තිබ්බේ. එයාට මොකක් හරි හේතුවක් නිසා කැම්පස් යන එක මග ඇරිලා ඒ ශාස්ත්‍රයේ මග ඇරුණ නිසා එයා බය වෙන්නේ නැති සමහර විට මාවත් ඒ අංශෙන් යවන්න. ඉතින් කෝකටත් හොඳයි කියලා ඉතින් කොමර්ස් කරා. කොමර්ස් කරලා ඊට පස්සේ ඒ අතරතුර තමයි මම අර මේ උපප්‍රධාන ශිෂ්‍ය නායිකාව වෙන්නේ. කොමර්ස් කරලා ඒ දෙකයි බී එකක් අරගෙන මම රුහුණු විශ්වවිද්‍යාලයට තේරෙනවා සෝෂල් ස්ටැටිස්ටික්ස් අංශයට. කැම්පස් යන්නේ නැහැ මම. මොකද අර මං කිව්වනේ මට ඕනුන් ඕන වෙලා තිබ්බේ පොඩි කාලේ ඉඳන්ම හැමදේම එකට කරන්න වගේ දෙයක්. කැම්පස් යන්නේ නැහැ මම. ජොබ් එකකට, කියන්නේ ඒ ඒ ලෙවල් ඉවරුණ ගමන්ම සීමා කරා. සීමා කරලා දෙවනි ස්ටේජ් එකෙන් වගේ නැවතුණා. නැවතිලා පෞද්ගලික බැංකුවක ඉන්ටර්න්ෂිප් එකකට යනවා. ඊට පස්සේ ඔය අතරතුර ඉස්කෝලේ 6 වසර ඉඳන් ඩාන්සින් ගෲප් එකේ ඉන්නවා. ඉතින් ඊට පස්සේ පෞද්ගලික බැංකුවක ඉන්ටර්න්ෂිප් එකක් කරනවා මාස 3ක්. පස්සේ ආයිත් ඒකෙන් පස්සේ මට පෞද්ගලික ආයතනයක මල්ටිනේෂනල් කම්පැනි එකක සප්ලයි චේන් මැනේජ්මන්ට් ඩිපාර්ට්මන්ට් එකේ හොඳ ජොබ් එකක් හම්බ වෙනවා. ඒක කියන්නේ මොදුක? මොකද ඒක සප්ලයි චේන් මැනේජ්මන්ට් කියන්නේ මොකද? ආෆ්ටර් ලෙවල්ස් මම සප්ලයි චේන් මැනේජ්මන්ට් කියන්නේ මොකද්ද කියන දේ ඇත්තටම මට ඒක ගැන අදහසක් තිබ්බේ නැහැ. හැබැයි මගේ රිසල්ට්ස් ඒවත් එක්ක වෙන්නේ නැති මට කොහොම හරි ජොබ් එක හම්බුණා. හම්බ වෙලා මම ඒක හරි ආසාවෙන් හැමදේම ඉගෙනගෙන ඒක අභියෝගයක් මට ජීවිතේ. පළමු රැකියාව? නෑ, පළමු රැකියාව පෞද්ගලික බැංකු අංශයේ ඉන්ටර්න්ෂිප් එක. අරක මට සෑහෙන ලොකු අභියෝගයක්. මොකද කවදාවත්ම කරලා නැති සබ්ජෙක්ට් එකක්. ඉතින් ඒ වුණාට මාස 4ක් හරි මාසාවෙන් කරන් ගියා. ඒ මාස 4 කරන් ගියාට පස්සේ මම ඒක නවත්තනවා. මොකද මං පෞද්ගලික විශ්වවිද්‍යාලයක උපාධිය හදාරන්න අවුරුදු 3ක් උපාධිය හදාරන්න යොමු වෙනවා.
ඊට පස්සේ ඔය අතරතුර තමයි හරිම හම්බෙකින් රංගනේ කියන දේ ජීවිතයට එකතු වෙන්නේ. හරි අපූර්වට ඒ වැඩ කටයුතු දෙක වෙලා තිනවා. හැබැයි ගෙදර කාටවත් හිතුනේ නැද්ද? ඔබට හිතුනේ නැද්ද? ගුරුවරියක් වෙන්න ඕනේ කියලා. නැහැ. මොකද ගුරුවරියක් වෙනවා කියන දේ මගේ අනාගත බලාපොරොත්තු වල තිබ්බේ නැහැ. හැබැයි මම අර කිව්වනේ අපේ අම්මා කැමතිනේ ආස් කරනවට කියලා. ඒකට හේතුව අම්මා තාමත් කැමතියි මාව ගුරුවරියක් විදියට දකින්න. හැබැයි මම යොමු වුණේ බැංකු ශාස්ත්‍රයට. මම පෞද්ගලික බැංකුවක අවුරුදු 3 මාරක සේවා කාලයක් තියෙනවා. ඉතින් අම්මා කැමති වුණේ ගුරුවරියක් වෙනවට. මගේ අනාගත බලාපොරොත්තු තිබ්බේ නැහැ ගුරුවරියක් වෙන්න. එතකොට රංගනයට එන්නේ. රංගනයට එීම හරිම හම්බයක්. ඇත්තම කතාව මදුක චූටි කාලේ මම 6 වසරේ ඉඳන් A levels වෙනකම්ම dancing group එකේ stage එකේ dance කරලා තියෙනවා. හැබැයි එක දවසක්වත් මම වේදිකාවේ රඟපාලා නැහැ. ඒ කියන්නේ පාසල් සමයේ? නැහැ. එක දවසක්වත් එක පාරක්වත් මම වේදිකාවේ පාසල් සමයේ ඒ අවුරුදු 13ම එක දවසක්වත් මම වේදිකාවක රඟපාලා නැහැ. ඉතින් ඒකයි මං කිව්වේ හරි මහම්බයක්. මොකද ඉස්කෝල යන කාලෙවත් ඉස්කෝලෙන් පස්සෙවත් මගේ කිසිම අදහසක් තිබෙන්නේ නැහැ රංගනයට එකතු වෙනවා කියලා. උසස් අධ්‍යාපනය හැදෑරුවෙත් වාණිජාංශයෙන් ඒ හැමදේම එහෙම උනේ. හැබැයි ඉතින් ලියල විලා තියෙන්නේ නැති. පාසලේදී ඒ ගමනට ආසාවක් තිබුණේ නැහැ. ඔබ කියනවා පාසලෙන් පස්සෙත් එහෙම අදහසක් තිබුණේ නැහැ. එතකොට දෙයිනේ කොහොමද මේ රංගනයට ආවේ? පළවෙනිම රංගනයට එන්න එකම හේතුව දෙරණ අවුරුදු කුමරිය. 2019 මම දෙරණ අවුරුදු කුමරි පළවෙනි ස්ථානේ ලබා ගන්නවා. ලබා ගත්තට පස්සේ ඒකත් අම්මගේ වමනාවට. ඒ කියන්නේ අම්මා කලාවට හරිම ලැබි. එයා හරි ආසයි. මාව ටීවී එකේ දැක්කෙද්දිත් එයා හරි ආසයි. ඉතින් එයාගේ මගේ තාසාව තිබ්බා. ඒ කියන්නේ අවුරුදු කුමාරි තරඟයට දානවා කියලා. හැබැයි අම්මගේ ලොකුම ආසාව නිසා මම තරඟයට දැම්මා. පළවෙනියා වුණා. ඒකෙන් පස්සේ විශේෂයෙන් මතක් කරන්න ඕනේ අපේ ලක්ෂිරි වික්‍රමගේ සර්ව සර් සහ දිලූක ගුණතිලක මහත්මයා. දිලූක අයියා කියලා කියන්නේ. මුලින්ම මම හිටියේ ටෙලිෆිල්ම් එකක් දෙරණේ පොය ටෙලිෆිල්ම් එකක් නොනිමි කියලා. ඒකෙන් පස්සේ තමයි පාවෙලා වලාකුලේ විදම්මා. ඊට පස්සේ විහාර ඉස්කෝලේ. දැන් ජනප්‍රියත්වයට පත් වෙලා තියෙන ගොඩක්ම විහාර ටීචර් කියලා. මේ චරිතයට කොහොමද ඔබ දැන් රංගනේ උරුවක් නැති වුණා? අවුරුදු කුමාරිය හරහා තමයි මේ රංගනේට ප්‍රවිෂ්ඨ වෙන්නේ. ඒතර ටීචර් කෙනෙක් වගේ චරිතයකට ඔබ හුරු වෙන්නේ කොහොමද? සෑහෙන මහන්සියක් වෙන්නේ නැද්ද? මදුක මෙහෙම ලොකු මහන්සියක් වෙන්න උන්නේ නැහැ. මට අර ලොකු ආයාසයක් දරන්න උනේ නැහැ ඒ චරිතෙට හැඩ ගැහෙන්න. විහාර කියන චරිතෙට හැඩ ගැහෙන්න. මොකද විහාර කියන චරිතෙ තුලින් ගොඩක් වෙලාවට මම මාව දකිනවා. වෘතිය වෙනස්. ඒ කියන්නේ මම ඇත්ත ජීවිතේ මම බැංකු නිලධාරිනියක්. හැබැයි ඩාන්සින් කරනවා. විහාර ගුරුවරියක් ඩාන්සින් කරනවා. ඒක නිසා සහ කියන උනේ විහාර කියන කැරක්ටර් එක හම්බ වෙන්න ලොකුම හේතුවක් තමයි මගේ නර්තන නර්තනය හැදෑරීමේ පැත්ත. මොකද පාවෙලා වලාකුලේ ඉවර වෙද්දිම අපිට මට ලක්ෂිරිසයි අපේ චරිත් කොතලාවල අයියයි කිව්වා තව මාස 7කින් 8කින් මෙහෙම ඩ්‍රාමා එකක් පටන් ගන්න ඉන්නවා දමිත්‍රි. මෙහෙම ඩාන්සින් ටීචර් කෙනෙක්ගේ කැරක්ටර් එකක් තියෙන්නේ. සහ සමන් එද්‍රිමුණි අයියයි දිලුකයි ඒගොල්ලෝ ධම්මිකයිත් ඉන්නවා. ඒගොල්ලෝ කිව්වා කැරක්ටර් එකක් තියෙන්නේ ඔයාව තමයි තෝරේ කියන ස්ක්‍රීන් ටෙස්ට් එකක්වත් මොනවත්ම නැතුව. ඉතින් මං හිතනවා ඉතින් විහාර කියන චරිතෙන් මමමයි සමහර වෙලාවට. දැන් එතකොට මේ විහාර ටීචර්ගේ චරිතය හරහා ප්‍රේක්ෂකයාට දකින්න පුළුවන් සුන්දර සරල ඒ වගේම අහිංසක චරිතයක්. ඇත්තටම දමිත්‍රිත් එහෙම චරිතයක්ද? ඔව් මං අර කතාව පටන් ගද්දි කිව්වා වගේ සරලයි අහිංසකයි කියලා කියනවා කට්ටිය. සුන්දරයි ඉතින් විහාරට ගොඩක් සමානයි. ඒකයි මං කිව්වේ ලොකු ආයාසයකින් තොරව මට චරිත කරන්න පුළුවන් වුණා. දැන් අපි පාසල් කාලය ගැන කතා කරා. කොහොමද කුඩා කාලේ ගෙවුනේ? විශේෂ සිදුවීම් මොන හරි තියෙනවද? ඔව් කුඩා කාලේ ගෙවුනේ පොඩි කාලේ මම පවුල එකම දරුවා. හැබැයි පවුල එකම දරුවා වුණාට අම්මට සහෝදර සහෝදරියෝ 9 දෙනෙක් ඉන්නවා. තාත්තට ඉන්නවා 6 දෙනෙක්. මම තමයි ඒ අර ඊට පස්සේ ජෙනරේෂන් එක තියෙනනේ මගේ ජෙනරේෂන් එක පවුලේ. අයියලා 11කුයි අක්කලා 4 දෙනෙකුයි අතර මම තමයි ඒ ජෙනරේෂන් එකේ අන්තිමයා. ඒ වුණාට අර මම පවුල එකම දරුවා කියලා විශේෂයක් නැහැ. අපි හරි එකමුතුයි. අයියලා 11ක් ඉන්නවා. අක්කලා 4 දෙනෙක් ඉන්නවා. ඉතින් එයාලා දිහත් බලලා ඉතින්
අම්මා නම් කියන පොඩි කාලේ මම අර හරි දඟ නැති පැත්තකට වෙලා තිබ්බොත් එහෙම අනේ බෝනික් එක දීලා තිබ්බොත් ඔහෙ ඉන්නවා පාඩුවේ එහෙම චරිතයක් නු මම. එතකොටත් අහිංසකයි කියලාද කියන්නේ ඔව්. ඔවුනේ. දැන් මේ දැන් දමිත්‍රි එතකොට මේ ශිල්පීට ආවහම රංගන ශිල්පියක් විදියට ශිල්පිනියක් විදියට නවක රංගන ශිල්පිනියන් බොහෝමයක් මේ දිනවල ටෙලිනාට්‍ය හරහා කරලියට එනවා. ඒ අතරින් ඔබ සුවිශේෂී චරිතයක් වෙන මේ චරිතය හරහා. ඔබ හිතනවාද මේ චරිතය හරහා ඔබට ලැබුණු දේවල් මොනවාද? ඔව් පාවෙලා වලා කුලේ කරද්දි ජනප්‍රියත්වයක් ලැබුණා. නැහැ කියන්න බෑ අනිවාර්යයෙන්ම ලැබුණා. හැබැයි විහාර කියන චරිතය මට හරිම සුවිශේෂී. මොකද මිනි පෙන්නලා සතියක් විතර යද්දි හැමෝම වගේ කියන්නේ ආමන්ත්‍රණය කරන්න ගත්ත මට චූටි ටීචර් අපේ නැටුම් ටීචර් විහාර ටීචර් ඒ වගේ ඉතින් අර ඒ කියන්නේ මිනිසුන්ගේ හිතවලට එක ගිහිල්ලා තියෙනවනේ දැන් උනත් පාරේ බහැල යද්දි මිනිස්සු ටග්ගාල අඳුරගන්නේ විහාර ටීචර් කියලා. දැන් පාවෙලා වලකුලේ දිකරේ උදාර කියන චරිතේ එනට කට්ටිය අඳුරගන්නේ විහාර කියලා. දැන් ඔය එතකොට ඩාන්සින් කවර්ස් කරන්න ඒ තීරණය ගන්න ඔබද නැත්නම් කවුරු හරි පොළඹවනවද? පෙළඹවීමක් නැහැ. ඩාන්සින් වලට මම පොඩි කාලේ 6 වසරේ ඉඳන් ඉස්කෝලේ ඩාන්සින් ටීම් එකේ ඉන්නවා. ඕ ලෙවල්ස් වලට ඩාන්සින් විෂයක් විදිහට කරාට ඒ ලෙවල්ස් වලට කරේ නැහැ. හැබැයි මම හිතන්නේ මේක මගේ අර බෝන් ටැලන්ට්ස් කියනහනේ සමහරුන්ට ඒක මම හිතන්නේ මගේ උපතින් ගෙන අප හැකියාවක් මේක. ඉතින් ඩාන්සින් කවර්ස් කරන එක ඇත්තටම විනෝදාංශයක් විදිහට කරන්න මදුක. මොකද මං හරි ආසයි. ඒ කියන්නේ YouTube එකට කවර් එකක් කරලා දාලා ඒවට කියන්නේ ප්‍රේක්ෂකයන්ගේ ප්‍රතිචාර එනවනේ. හොඳ ප්‍රතිචාරයදී මං හරි ආසයි ඒව කියවන්න. කියවලා මමත් ඒකෙන් මොටිවේට් වෙනවා. අඩුපාඩු තියෙනවා නම් අඩුපාඩු කියනවා නම් ඒව හදා ගන්නවා. ඉතින් මං හරිම ආසාවෙන් කරන්නේ. සහ විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ ඩාන්සින් කවර්ස් කිරීම පිටිපස්සේ ඉන්නවා මම කියන්නේ මගේ බොයෆ්‍රෙන්ඩ්. එයා මට වඩා ආසයි ඇත්තම කතාව. කියන්නේ එයා ගොඩක් කලාවට දැන් දමාසයක් විතර යද්දි කරේ නැත අපි එකක් කරමු නේද ඒ වගේ ඉතින් හරියට මම මොටිවේට් කරනවා. ඔහු මේ ශාස්ත්‍රයට සම්බන්ධ කෙනෙක්ද? නෑ ශාස්ත්‍රයට සම්බන්ධ නැති වුණාට ශාස්ත්‍රයට අදාළව ජයග්‍රහණයක් දිනා ගත්තා. හැබැයි ඔහුගේ බලාපොරොත්තුවක් නැහැ ශාස්ත්‍රයෙන් ඉස්සරහට යන. ඔහුත් බැංකු ශාස්ත්‍රියම තමයි. දැන් දමිත්‍රි දැකලා තියෙනවනේ දැන් රූපහානි වැඩසටහන් වල රංගන ශිල්පීන් ශිල්පිනියන් ගැනලා වැඩසටහන් සිදු කරන ඒ වගේම තමයි YouTube නාලිකා හරහා විශේෂයෙන්ම රංගන ශිල්පීන් ශිල්පිනියන් පාදක කරගනිමින් විවිධ වැඩසටහන් අපිට බලන්නට නරඹන්නට හැකියාව තියෙනවා. ඔව්. සාමාන්‍යයෙන් මේ වැඩසටහන් වල මොන අදහන ප්‍රශ්නද? මේක තමයි මදුග පළවෙනිම වැඩසටහන. මම විවෘතව මෙච්චර දිග උත්තර දුන්න. ඔබ ඩාන්සින් කවර්ස් කරනවා. ඒ වගේම තමයි දැන් ටෙලිනාට්‍ය හරහා සුවිශේෂී චරිත ඉදිරිපත් කරනවා. මම ඒ වලින් බැහැර වෙලා විහාර ටීචර් කියන චරිතෙන් බැහැර වෙලා පාවෙලා වලාකුලේ ඒ විදම්මා එකේ චරිතෙන් බැහැර වෙලා ඔය ඩාන්සින් කවර්ස් වලින් බැහැර වෙලා ඔබේ පෞද්ගලික දෙයක් ගැන මෙතන කතා කරොත් ඔබ කැමතිද? සමහරක් වෙලාවට ඒක මෙහෙමයි. දැන් මගෙන් දැන් මගෙන් අහන ප්‍රශ්නේ මට ඒ වගේ දේවල් අහනවනේ. ඒ කියන්නේ අතිශය පෞද්ගලික දේවල්. එතකොට අර උත්තර දෙන අකමැති දේවල් සමාජයට අපි පෙන්වන්න අකමැති දේවල් තියෙනවනේ. ඉතින් එහෙම දේවල් මං කියන්නේ ඒ කියන්නේ හැමෝටම පෞද්ගලිකත්වයක් තියෙනවනේ. දැන් ඔබට ඔබ කැමති නම් කියන්න පුළුවන්. ඔව්. ඒක ඇත්ත. ඔව්. ඒක තමයි. දැන් මම කැමති නම් මට කියන්න පුළුවන්. අතිශය පෞද්ගලික නම් මම කියන්නේ නැහනේ. ඒක වෙන කෙනෙක් ඇවිල්ලා ඔයා මෙන්න මෙහෙම කරා නේද කියලා ඉතින් මං හිතන්නේ එතකොට අපහසුතාවයකට පත් වෙනවා. ඔබ ඒකට එකඟ වෙන්නේ නැහැ. එහෙම වැඩසටහන් තියනවා. හැබැයි මං හිතන්නේ ඒක සමහරක් වෙලාවට වැරදි. වැරදි කියන්නේ අපහසුතාවයකට ලක් වෙන වෙලාවල් තියෙනවා. මම දැකලා තියෙනවා සමහරක් වෙලාවට ප්‍රෝග්‍රෑම්ස් වල ඒ කියන්නේ අපහසුතාවයට ලක් වෙනවා ඉතින්. දැන් ඒ පිරිස් වැඩිපුරම ටාගට් කරන්නේ මේ ඔඩියන්ස් එක මේ සමාජ මාධ්‍ය ඉන්න පිරිසනේ. සමාජ මාධ්‍ය පරිශීලනය කරන ඒ ග්‍රාහකයා වෙනස්. ඔවුන්ගේ සිතුම් පැතුම් වෙනස්. දැන් ඔබට ලැබෙන ප්‍රතිචාර යහපත් ඇති. ඔව්. නමුත් අර පෞද්ගලික දෙයක් සමාජගත වුණාම ඊට වඩා වෙනස් දෙයක් නේ ලැබෙන්නේ. ඔබ කොහොමද මේ සමාජ මාධ්‍යයේ ඉන්න මේ නරඹන්නන් දකින්නේ විනිශ්චය කරලා තියෙන්නේ? ඇත්තටම සමාජ මාධ්‍ය හරහා කියන්නේ මම අර කිව්වා වගේ දැන් YouTube කියන්නේ සමාජ ජාලාවක්නේ. ඉතින් සමාජ මාධ්‍යයක්. ඉතින් YouTube මම ගොඩක් වෙලාවට YouTube, Instagram, Facebook මම පාවිච්චි කරන කෙනෙක්. ඉතින් මම අර කිව්වා වගේ ඒ කියන්නේ ලංකාව ගත්තොත් සමාජ මාධ්‍ය මගේ අදහස කියන්නේ
සමාජ මාධ්‍ය කියලා නැහැ මිනිස්සු හැමෝගේම අදහස් ඇහෙන වෙනස් මම දරන මතේ නෙමෙයි ඔයා දරන්නේ ඔයා දරන මතේ නෙමෙයි වෙන කෙනෙක් දරන්නේ ඉතින් සමාජ මාධ්‍ය හරහා මම දකින විදිහට අපිට ඒ අදහස් දැනගන්න පුළුවන් වෙනවා ඒ කියන්නේ මිනිස්සු කියන්නේ මේ ප්‍රේක්ෂකයන්ගේ තියෙන කියන්නේ දැන් මම මොකක් හරි channel මගේ channel එකේ මොකක් හරි dance cover එකක් දැම්මනම් මම කියවනේ කැමැති අයත් ඉන්නවා අකමැති අයත් ඉන්නවා ඒවට ප්‍රතිචාර දැක්වීම එකිනෙකාට වෙනස් හැබැයි ඉතින් මම දකින විදිහට සමාජ මාධ්‍ය කියලා කියන්නේ හොඳ ඉතා හොඳ දෙයක් ආටිස්ට් කෙනෙක්ට දැන් දමිත්‍රි අපි සමාජ මාධ්‍ය ගැන කතා කළා දැන් ඔබ YouTube එතකොට Facebook මේ හැම එකක්ම භාවිත කරමින් ඔබේ රංගන සහ නර්තන කුසලතාවයන් තමයි ප්‍රචාරණය කරන්නේ දැන් අපේ තරුණ පරපුර මේවා බලනවා දැන් තරුණ පරපුර TikTok फेसबुक ओ हेम दयाच्य कर मेक हरियट भावितावेनोदी प्रश्न याको उपवागेम तरण कपी दें समाज जाल फेसबुक हर तरदेन्न अरवेन्न मेवदेन्न किल विनम नर्तने अकेब यूट्यूब नर्तने एक मे सहन व्यवस्थेन मेके अवभावितवे घटल मट हितेन वोट मुखद हितेन मम मगे मत की अन्ना देख ृप्तिमेंसिद्धिया ओयाकिप कथाव इथिंग एव बला कमी कोट्टाशकोत्तीन्नव इथिंग समहरक एलम्या एलम्यागे मनस निधास्कर यदे करलवेन्नति एक निशा मंगितने अरे ओया मेक करापाकिन अभी कियान्न बेह समहर मंगेकनिक मगे चैनल के दाने पवा विवेचने करना कट्टे इन्नवा समहरक विलाट मगे नर्तने विवेचने करना हरिम अडु मधुक एत्तम कथाव मगे चैनल गिहिल हरी बेलोत् कमेंट्स मुनाद कियला दाहक तीनो ना दाहिन देखक तुनक तम तीयन इकने समहरक विलावट की ना ये स्टेप्स गेलपेन्ट हेबे मम मम एवट हार्ट रियाक्षन दांगन मम एक निधसुना कियानों एक पारक फेसबुक के पेज मगे नर्तन पोड़ी खेला गिहिल तिब्ब एक ना एक मेक कमेंट का तिब्ब नरक एक बेनला तिब्ब अंदुमकट वेमने मे मट बेनला दाला तिब्ब मंगल मेव दान है पौदलिको मंगितने माव दान है हेब ई थिंग मट मंग इकट हार्ट रियाक्षन दम मंग अणीते वोट दम मंगार मट बेनला तिब्ब इकट हार्ट रियाक्षन दम इट पसे मंग एक स्क्रीन शॉट गुदगत्ता एकिंग ए दाला तिब्ब ए लम्या मट वेनम मगे पौद्गलिक फेसबुक के मेसेंज के केवल तिब्ब सोरी अक्की हेम मेसेज केवल तिब्ब इधिंग अरे मंगितन थिंग ए देवल दें हेम बेन बनी सामने मगे तीन देते मट बेन मम हिनावेला इन्नवा බැනලා මොන දේවල් කරලා හරි මේ ප්‍රසිද්ධ වෙන්න පුළුවන් ඕන වැඩක් Facebook YouTube මේ සමාජ මාධ්‍ය භාවිත කරලා ඕන වැඩක් කරලා ප්‍රසිද්ධ වෙන්න පුළුවන් හැබැයි දමිත්‍රි ජනප්‍රිය වෙන්න බෑ නේද බෑ ජන ප්‍රසිද්ධිය කියන්නේ වෙනස් ජනයාට ප්‍රිය වීම කියන්නේ ඒ දෙක මං හරි ආසයි ජනයාට ප්‍රිය වෙන්න මොකද ජනයාට ප්‍රිය වෙනවා කියන එක හරිම ආශිර්වාදයක් මදුක හැමෝටම ලැබෙන්නේ නැහැ ඉතින් ඒක දෙවියෝ දෙන තෑග්ගක් මං හිතන්නේ අපි හිතන් හිටියේ මේ විහාර ටීචර් කියන්නේ දමිත්‍රි කියන්නේ නිහඬ චරිතයක් කියලා. නමුත් කතා කරන්න පුළුවන් හොඳට. ඒක වටිනවා දමිත්‍රි. මොකද දන්නවද දැන් නූතනේ මතයක් ගොඩනගන්න උත්සාහ කරන මේ නවක පරපුරේ රංගන ශිල්පීන් ශිල්පිනියන්ට මේ කිසිම මතයක් අදහසක් ප්‍රකාශ කිරීමට තරම් දැනුමක් නැහැ කියලා. ඔබ බැංකුනිල ධාරණියක් වෙලා පාසලේ දක්ෂතාව පෙන්වලා මේ තැනට ආවේ එක ගැන මෙහෙම ප්‍රකාශ කරන්න පුළුවන් කියන්නේ ඔබ ලැබපු ජයග්‍රහණයක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. හැබැයි මේ रंगनेट मे शूटिंग वर्ल्ट अनकोट पीटपता बार अरगन रंगनेट कमती वेनकोट सामान्य रंगन शिलपिनी या मेक लबागन आकार विनस्नेहरी उब्बट आवे एन वेच देवा तेन अद रंगन पीटपता बारगन खाली वलन देव मंगे मधुखाने सीमावल दागी निल अनिवार्य मट तीन सीमावल मम मे शेस्ट्रेटी मम रामो कैतुल एतम कथा मम रामो कैतुल
මේක කියන්න කලින් කියන්න ඕනේ මදුක සමාවෙන්න අර ඔයා කියවන කතාවට දක්ෂයි කියලා. ඒකට ලොකුම පන්නරයක් උනේ මං කියවන මම අවුරුදු 3-4ක් බැංකු පෞද්ගලික බැංකු ආයතනයක සේවය කරා. ඒකේ ටෝස් මාස්ටර්ස් ක්ලබ් එක තියෙනවනේ අපේ. ටෝස් මාස්ටර්ස් ක්ලබ් එකේ මම සමාජිකාවක්. ඉතින් එතනින් ලොකු පන්නරයක් හම්බුණා. මම බලන් ඉන්නටත් කියන්නේ ටෝස් මාස්ටර්ස් ක්ලබ් වලට යන්න. ඔයත් දන්නවා ඉතින් ඒ කියන්නේ පබ්ලික් ස්පීකින් කියන එක හැදෙනවා සහ ඒකේ විශේෂ දෙයක් තමයි ඒකත් ඇචීව්මන්ට් එකක්. මට ඒ කියන්නේ බෙස්ට් ස්පීකර් කම්පිටිෂන් එකක් තිබ්බා. මම ටෝස් මාස්ටර්ස් ක්ලබ් එකට ගිය ගමන් ඒකේ කියන්නේ හැමෝම බැංක් එකේ මැනේජර්ස්ලා AVPs ලා VPs ලා හැමෝටම කම්පීට් කරන්න පුළුවන් ඒකට. ඉතින් මමත් නිකන් දැම්මා ආසාවට. හැබැයි මම එතකන් දැනන් හිටියේ නැහැ මට කතා කරන්න පුළුවන් කියලා. මම දැම්මා දාලා කොහොම හරි කම්පිටිෂන් එක දිගට තිබ්බා. තිබ්බට පස්සේ පිටින් ආවා ජජස්ලා තෝරන්න. ජජස්ලා 20ක් විතර හිටියා අන්තිම තරගාවලියේ. ඒකේ කොහොම හරි 3 වෙනි ස්ථානේ ලබා ගත්තා. ඒකේ මට විශේෂ වෙන්නේ ඒක හරි වෙනස් අත්දැකීමක් මට සහ අර ස්ථානයක් ගත්ත ලාබාලම කෙනා මම. ඉතින් ඒ කියන්නේ කතිගත්ය පවා ඔබ හදාරලා තියෙනවා නේද? හදාරලා තියෙනවා. හැබැයි ඒකත් අහම්බයක්. දන්නේ නැතුව යමු උණු දෙයක්. සංගුණු දක්ෂතාවය. දමිත්‍රිගේ මුළු ජීවිතේම අහම්බයක් කියලා තමයි අපිටත් හිතෙන්නේ. දැන් මේ ශාස්ත්‍රය තුල අපි කතා කළේ කොහොමද සීමා හදා ගන්න ඕනේ? අනිවාර්යයෙන්ම. සීමාවල් තියෙනවා මදුක මට. මොකද මම ස්ක්‍රිප්ට් එකක් ගත්තී. අනිවාර්යයෙන්ම මම දාගත්තු ප්‍රතිපත්ති කිහිපයක් තියෙනවා මට. මම මුලින්ම ස්ක්‍රිප්ට් එක බලනවා සහ අනිවාර්යයෙන්ම මම ඇඳුම් බලනවා. ඒක විශේෂම දෙයක්. ඇඳුම බලනවා. ඒව මට ගැළපෙනවා නම් මම ස්ක්‍රිප්ට් එක හොඳයි නම් බාර ගන්නවා. එහෙම ගොඩක් වෙලාවට ඇඳුම් නිසා මට මගහැරුණ නිර්මාණ තියෙනවා. හොඳ ගොඩක් හොඳ නිර්මාණ තියෙනවා. ගුණාත්මක නිර්මාණ තියෙනවා. එකක් තමයි ෆිල්ම් එකකට කතා කර ඓතිහාසික චිත්‍රපටියක්. ඒකට ඩාන්සින් ඒ දේවලුත් එක්ක මං හිතන්නේ මට හොඳටම ගැළපෙන චරිතයක් ඒක. මං මොකද්ද කියලා නොකිය ඉන්නම්. ඒ චරිතේ මේන් කැරක්ටරකට පළවෙනි ෆිල්ම් එක මට කතා කරපු. ඒකේ තිබ්බ ඒ කියන්නේ අර ඓතිහාසික ඇඳුම අපි අඳින්නේ කියන්නේ සාමාන්‍යයෙන් ටියුබ් එක. එහෙමනේ. ඉතින් ඇත්තටම නිර්මාණ ගොඩාක් හොඳ නිර්මාණයක් ඒ වුණාට ඉතින් මට ඒක ප්‍රතික්ෂේප කරන්න වුණා ඇඳුම නිසා. ඒ කියන්නේ නිර්මාණය කතරම් වටිනාකමක් උනත් තමන්ගේ අනන්‍යතාවය රැකගන්න ඔබට ප්‍රතික්ෂේප කරන්න පුළුවන් ශක්තියක් තියෙනවා. අනිවාර්යයෙන් මට කොච්චර ගාණක් දෙනවා කිව්වොත් මම මගේ ප්‍රතිපත්තිය කඩන්නේ නැහැ මේ ෆීල්ඩ් එක තුල. මං හිතන්නේ මේ ෆීල්ඩ් එක තුල විතරක් නෙමෙයි. ගෑනු ළමෙක් කියන කෙනා ඕනම තැනක රැඳිලා ඉන්න නම් හොඳ නමක් දිනාගෙන ඕනම ශාස්ත්‍රයක තමන්ට ආවේනික වුණ රාමුවක් හදාගත යුතුමයි. මේ ශාස්ත්‍රය තුල ඒක විශේෂයි. ඔබ අපේක්ෂාවෙන් ඉන්න චරිත තියෙනවා දැන් ගුරුවරියගේ චරිතයට අමතරව දැන් චරිතාංග රංගන ශිල්පියක් වෙන්නනේ දැන් හැමෝම කල්පනා කරන්නේ. ඔබ මොන වගේ චරිත රඟපාන්නද ඉදිරියට අපේක්ෂාවෙන්? මං හරිම ආසයි ඒ කියන්නේ අර මං කිව්වා වගේ ඓතිහාසික කැරක්ටර්ස් අපි හිතමු ඇහැලේ පොලි කුමාරි හාමි. එතකොට අර ඒ වගේ චරිතවලට මං හරි ආසයි. ඒ වගේ චරිතයක් හම්බෙනවා නම් අර ප්‍රතිපත්ති වලට මාව ගැළපෙනවා නම් මං අනිවාර්යෙන් බාර ගන්න. ඒ කියන්නේ ඓතිහාසික වුණත් ඒකෙදි තමන්ගේ ප්‍රතිපත්තිය කැඩෙනවා නම් බාරගන්නේ නැහැ කියන එක නේද කියන්නේ. දැන් විශේෂ මේ ප්‍රතිපත්ති කියන කාරණාව ගැන කතා කරපු නිසා දැන් අර තියෙන්නේ ගෙයි ගිනි පිටට දෙන්න එපා පිට ගිනි ගෙට ගේන්න එපා කියලා. දැන් ඕක රංගන ශාස්ත්‍රය ඉතාමත් වැදගත්. පවුල් අවුල් වෙච්ච කතා තියෙනවා අපිට වැඩක් නැහැ. නමුත් මේක රංගන ශිල්පිනියක් විදියට ඔබ ප්‍රගුණ කරලා තියෙන්නේ කොහොමද සහ හැම ගැටලු ඇති වෙලා තියෙනවද මොනවාද මේ ශාස්ත්‍රය තුළ දැනට ඔබට ඇති වෙලා තියෙන සිදුවීම්? ඇත්තටම දුක එහෙම අර ලොකුවට දැන් මම තාම අවුරුදු දෙකක් විතරනේ ශාස්ත්‍රයට ඇවිල්ලා මට එහෙම ලොකුවට එහෙම يعني මම දන්නා ඉන්නවා يعني දන්නා ඉන්න ප්‍රශ්න ඇති වෙලා එහෙම කට්ටිය ඉන්නවා. ඒ වුණාට මට එහෙම ලොකුවට අත්දැකීම් වලට මුහුණ දෙන්න වෙලා නැහැ දැනට. දෙයියන්ගේ පිටෙන් තාම නැහැ. ඒ වුණාට මෙහෙම දෙයක් තියෙනවා. ඒ කියන්නේ ඉස්සරහට යද්දී තින් ප්‍රශ්න එන්න පුළුවන්. හැබැයි මම හිතන්නේ මම ශක්තිමත් ඒවට මුහුණ දෙන්න. මං අර කියපු දේ තමයි ස්වයං විනය කියන දේ, self control කියන දේ. මං හිතන්නේ මට 100,000ක් තියෙනවා. ඉතින් ඒක දැන් ගොඩක් අය ශාස්ත්‍රයට එද්දී ඇත්තම කතාව තමයි අපේ තාත්තා එතකොට බාප්පා විශේෂයෙන් කැමති උනේ නැහැ ශාස්ත්‍රයට යනවට.
අම්මා කැමති වුණා ඒ දෙන්න කැමති වුණේ නැහැ මොකද මේ ෆීල්ඩ් එක ගැන හැදිලා තියෙන කියන්නේ අර අපි පිටින් බලද්දි හිතන දේවල් තියෙනවනේ මිනිස්සුන්ට ඒ තැන හරි නැහැ කියන දේක් හැදිලා තියෙනවනේ සමාජේ හැබැයි මම හිතන විදිහට මේ තැන හොඳ නැති තැනක් නෙමෙයි මෙතෙන්ට එන කාටවත් බෑ ලේසියෙන් ඒ කියන්නේ හැමෝටම හම් වෙන දෙයක් නෙමෙයි මේක සියයක් හිටියත් සියෙන් එක්කෙනාටයි මෙහෙම තැනකට එන්න පුළුවන් ඒක වාසනාව එතකොට හැමදේමත් එක එකතු වෙච්ච දෙයක් මෙතනට ඇවිල්ලා හොඳ self control එකක් තියෙනවා නම් මේ තැන හොඳ නැති තැනක් නෙමෙයි ඔබේ චරිතයෙන් වෙනත් ප්‍රශ්නයකට මම ප්‍රවේශයක් ගන්නම් දැන් චරිතයේ ගුරුවරියනේ ඔව් දැන් ඔබේ පාසල් ජීවිතෙත් ඔබට ගුරුවරියන් ගුරුවරුන් රාශියක් හම්බෙලා ඇති දැන් මේ ගුරුවරිය කියන චරිතේ පිටපතකින් එන ගුරුවරියට වඩා ඇත්ත මේ සත්‍ය ඇත්ත ගුරුවරිය එන්න විශාල මහන්සියක් වෙනවා අනිවාර්යයෙන්ම අධ්‍යාපනය ඊට පස්සේ උසස් අධ්‍යාපනය මේ හැම දෙයක්ම කැප කරලා තමයි ගුරුවරියක් වෙන්න පුළුවන් වෙන්නේ මොකද වුන් තමයි අපි හරි පාරේ ගෙනියන මාර්ගෝපදේශකයන් ඔබ මොකද හිතන්නේ දැන් මේ මෑත කාලේ අපිට දකින්නට පුළුවන් මම කියන්නේ ඔබටත් මතයක් තියෙනවා මටත් මතයක් තියෙනවා හැමෝටම මතයක් තියෙනවා ඒ ගුරුවරයා කියන චරිතය එක පක්ෂයකට කණ්ඩායමකට නතු වුණොත් ලඝු වුණොත් ඔබ කොහොමද ඒක දකින්නේ මගේ මතේ හැටියට ඒක සම්පූර්ණයෙන් වැරදි මන් දන්නේ මගේ මතේ හැටියට මං කියවනේ ඕන කෙනෙක්ට හැමෝටම තියෙනවනේ ඔයා කිව්වා වගේ මට තියෙන්න පුළුවන් වෙන මතයක් බලන් ඉන්න ප්‍රේක්ෂකයන්ට වෙන මතයක් තියෙන්න පුළුවන් හැබැයි මම දකින්න විදිහට ගුරුවරයා තමයි ගුරුවරයා විශේෂයෙන් ගුරුවරියක් ගුරුවරයෙක් තමයි හැමෝම බිහි කරන්නේ හොඳ තැන සමාජයක් බිහි කරන්නේ ඒ කියන්නේ ඩොක්ටර් කෙනෙක් ඉංජිනේර් කෙනෙක් එතකොට බැංක කෙනෙක් ඒ හැමෝම බිහි කරන්න මූලිකම පදනම ලබා දෙන්නේ ගුරුවරිය හෝ ගුරුවරයා. ඉතින් දැන් චරිත හැටියට මම ස්ක්‍රිප්ට් එකේට හැටියට මම ගුරුවරියක්. හැබැයි අර කිව්වා වගේ සෑහෙන මහන්සි වෙලා කැප කිරීම කරලා තමයි මේ තැනට එන්නේ. ඒ තැනට එන්න හේතුව මං හිතන්නේ ගුරුවරයෙක් වෙනවා කියන එක අදිෂ්ට ඒ කියන්නේ අරමුණ තමන්ට සල්ලි හම්බ කර ගැනීමම විතරක් විය යුතු නැහැ. මොකද සමාජයක් ගොඩ දාන එක 50-50 තියෙනෝනේ මං හිතන්නේ. කියන්නේ ආදායම ලබනවා සහ මම මේ මගේ දැනුමෙන් රටක් පෝෂණය කරනවා කියන දේ තියෙනෝනේ. එහෙම කෙනෙක් වෙන කියන්නේ තමන්ගේ පෞද්ගලික හේතුවක් නිසා හෝ රටේ පවතින තත්ත්වයක් නිසා හෝ පක්ෂයකට නතු වෙනවා කියන එක වැරදි. ඒක ගුරුවරියන්ට වගේම රංගන ශිල්පීන් ශිල්පිනියන්ටත් එනවා. මොකද අපි දන්න විදිහට අපේ විතරනේ ලෝකෙම රංගන ශිල්පීන් ශිල්පිනියන් දේශපාලනයේ නිරත වෙනවා. ඔබට යම් කිසි පක්ෂයක් ඇවිල්ලා යෝජනා කළොත් අපේ පක්ෂයේ සමාජිකයෙක් වෙන්න අපි වෙනුවෙන් පෙනී ඉන්න මෙලඳ දැන්වීම හෝ වෙන මොකක් හෝ ක්‍රියාකාරකමක පක්ෂ සමාජිකයෙක්ත්වයක් අරගෙන කටයුතු කරන්න කිව්වොත් ඔබේ පිළිතුර මොකක් වෙයි? ලෝකේ තියෙන හැම සැම සම්පතක්ම දෙනවා කිව්වත් දේශපාලනයට නම් ගෑවෙන්නේවත් නෑ මදුක. ඒක තමයි ඒකේ පිළිතුර. ඔබට ඔබේ ජීවිතේ අමතක වෙන්නේ නැති සිදුවීම් මොන හරි තියෙනවද? ජීවිතේ කුඩා කාලයේ හෝ මේ කාලේ අමිහිරි වෙන්නත් පුළුවන්, මිහිරි වෙන්නත් පුළුවන් මොන හරි විශේෂ මතකයක්? විශේෂ මතක තියෙනවා. හැබැයි මේක කවදාවත් මම නොකියපු කතාවක්. මොකද මගේ තාත්තා හමුදා සේවකේ. එයා එයාට ගොඩක්ම අර මම කියවනේ පවුලේ කියන්නේ අර ගණිතාංශයට යොමු වෙන්නේ නැති වෙන්නත් හේතුව එයා සමහරට හමුදාවට යොමුනා වෙන්නේ නැති මොකක් හරි හේතුවක් නිසා. ඉතින් අමහිරිම අත්දැකීමක් තියෙනවා මදුක. තාත්තා යුද්ධේ කාලේ, එයා මිලිටරි පොලිස් තමයි හිටියේ, යුද්ධේ කාලේ එක මම පොඩි, එතකොට මට ලොකු තේරුමක් නැහැ. අම්මා කොහොම හරි මාස 3ක් යනකන් තාත්තගෙන් කිසිම ආරංචියක් නැතුව හිටියා. පලාලි හිටියේ තාත්තා. එතකොට ආරංචියක් නැතුව හිටියා. මාස 3කට පස්සේ තමයි තාත්තගෙන් ආරංචියක් ආවේ, ප්‍රශ්නයක් නැතුව ඉන්නවා කියලා. අර ඒ මාස 3 මං අම්මව දැක්කනේ. මං පවුල එකම දරුවා, එයාට ඉන්න එකම හයිය තාත්තා. ඉතින් මමත් පොඩි. ඉතින් ඒක මට පොඩි වුණත් මට දැනුණා අම්මා ඇඬුව සෑහෙන්න, හැමතැනම හෙව්වා කරා. ඉතින් ඒක ලොකු අමිහිරි අත්දැකීමක්. ඒක සහ මිහිරි අත්දැකීමක් තමයි ඉතින් දෙරණේ අවුරුදු කුමාරි පළවෙනි ස්ථානේ දිනපු එක අනිවාර්යයෙන්ම මිහිරිම අත්දැකීමක්. දැන් අපි ශාස්ත්‍රය තුළ ඔබව දකින්නේ සුන්දර නිහතමානී හරි හුරුබුහුටි චරිතයක් විදිහට. අපි සුබ ප්‍රාර්ථනා කරන ඔබේ රංගන කටයුතු සාර්ථක වෙලා ඒ හුරුබුහුටි බව, සුන්දර බව, ඒ නිහතමානී බව දිගින් දිගටම පවත්වාගෙන යන්න හැකි වේවා කියලා. ඔබට බොහොම ස්තුතියි අද දවසේ අපත් සමගින් සම්බන්ධ වීම ගැන. බොහොම ස්තුතියි මදුක. මොකද
මේ වගේ ප්‍රෝග්‍රෑම් එකකට සහභාගී වුණ පළවෙනි අවස්ථාව මම මෙච්චර විවෘතව උත්තර දුන්න පළවෙනි අවස්ථාව. ඉතින් බොහොම ස්තුතියි මගේ ප්‍රේක්ෂකයන් සමග මේ දේවල් බෙදා ගන්න ඉඩ හදලා දුන්නට. ඔබට ජය වේවා. බොහොම ස්තුතියි.